අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබත් එක්වන්නේ අවධානයට පෙර රතු විර දේශපාලන සාකච්ඡා සභාවත් සමගින් අගමැතිතුමනි මේ වැඩපිළිවෙල වලින් බලාපොරොත්තු සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වුණා. අල්ලෙහා මට්ටමේ පරිපාලන ව්‍යුහය වෙනස් නොකර කවදාකවත් ඔය ඉලක්ක කරා යන්න. ඇත්තටම අපේ රටේ මානව හිමිකම්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවද කරුව අගමැතිතුමනි? අනික් රටවල් එක්ක සමාන කල්පනා කරනකොට අපේ නම් මානව හිමිකම් සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගැන ආර්ථිකයට දාන මිනිස්සු කතා කරන ඔබතුමා අහලා තියෙනවා. අපිට ලෝකයේ හුදකලා වික්ටි ආර්ථිකය ගොඩනගන්න බෑ තව. දනල්තුමනි ඔබතුමා ඉතා වගකීමෙන් සඳහන් කරනවා මේ වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවෙන දේ බොහොමයක් සිද්ධ වෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ කොළ කෑල්ලක විතර සීමා වෙලා පාර්ලිමේන්තුව තිබ්බට මදි. ඒකේ ප්‍රතිලාභ මහජනයාට විඳින්න පුළුවන්. ඔබතුමා විග්‍රහ කරන්නේ නිසි කලමනාකරණයක් නැති වුණොත් නැවත යුද්ධයක් වුණත් ඇතිවීමේ අවදානමක් මේ රටේ තියෙන්න පුළුවන් කියලා මම පෙන්නන්න හදන්නේ මේ තර්ජන. අද ලෝකේ කීයක් මේ සංවිධාන තියෙනවද? අයවැය පරතරය අඩු කිරීම සඳහා තව දුරටත් ඉතා හොඳ විධිමත් සැලකිලිමක් තියෙනවා. අසීමිත ඉල්ලීම් තියෙනවා. සීමිත සම්පත් තියෙනවා. මේ දෙක අඩු කිරීම ප්‍රමණතාවය තමයි අවශ්‍ය වෙන්නේ. මොකද පුද්ගලික විශ්වාසය දැන් මේක ටිකක් ගැඹුරින් අපි කල්පනා කරන්න ඕනේ. දැන්ගිති ජනාධිපති නිලිය අහුස කරායින් පස්සේ ඕකෙන් වැඩක් නැහැනේ. ඒ හැඟීම මට ඇත්තම දැනගන්න කැමතියි ජනාධිපති. මට ඒකේ තරම් දෙයක් දැනුනේ නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය කොතනද අගමැතිතුමනි අද සකස් කරලා තියෙන්නේ? පිට ලෝකේ විශාල පිළිගැනීමක්. ජීවිතේ නැගිටීම තරම් වටින දෙයක්. අද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ අපි තෝරගන්නව නැගී සිටින්න කියන තේමාව. ඔබ වහන්සේට කාරණා පැහැදිලි කළ යුතුය. මේ ලෝකේ ධර්මානුකූලව ගත්තහම සාමාන්‍යයෙන් පවතින ස්වභාවයක් තියෙනවා. සඳපාය ඇතත් නැතත් මගේ අම්මේ ඔබ මගේ ඉදිරියේ මගේ මුළු ජීවිතේම මගේ මුළු ලෝකයම එළියවන අම්ම. මේ ජීවිතේ පුතජන මිනිස් වෙච්ච අපිට මූණ දෙන්න වෙන ඕනම අභියෝගය ඕනම ගැටලුවකට ඕනම ප්‍රශ්නයකට අදාළ විසඳුම ධර්මානුකූල ක්‍රමවේදෙ ධර්මය තුළ තියෙනවා.